ලෞතරා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සාංශාරික අධ්‍යක්ීම එකට එකතු කරලා දේශනා කොට වදාළ සද්ධර්මය ඇහුණ ඒ අනුව ගමන් කරන ශ්‍රාවකයාගේ ජීවිතය වෙනස් වෙනවා අලුත් වෙනවා සැපවත් වෙනවා සැනසීමකට පත් වෙනවා කියන එකයි අපි අහලා තියෙන්නේ අපේ විශ්වාසය. ඔය කියන ඉලක්කයට යන්න බුදුරජාණන් වහන්සේ අපිව සකස් කරනවා මුලින් ඉඳලම අපේ ජීවිතය තුළ අපි දකින්න හෝ දැකපු නොදකින්න සහ නොදකපු කොටස් පෙන්වා දෙන ගම. තථාගතයන් වහන්සේගේ ධර්මය ගැන සඳහන් වෙන්නේ සද්ධර්මය හැටියටයි යහපත් වූ දහම කියලයි. ඒ යහපත් වූ දහම ශ්‍රවණය කරන්නට කලින් ලෝක සත්‍යයාගේ හිත ජීවිතය ඕකට ආත්මය කියලා කියනවා. සංසාරේ නැවත නැවත ඉපදි ඉපදි යන නිසා මේක උපමා කරන්නේ ගිනි ගොඩකටයි. ආත්මය උපමා කරන්නේ ගිනි ගොඩකටයි. ඒ දෙවි දෙවි පිච්චි පිච්චි ලෝක සත්‍යා සංසාරයේ තුල තමන්ගේ සාංසාරික ගමන හදා ගන්න ගමන් වඩවා ගන්න ගමන් ඇති කර ගන්න ගමන් වැඩි දියුණු කර ගන්න ගමන් ඉදිරියට යදෙනවා. බුද්ධ දේශනාව ශ්‍රවණය කරන තාක්කල් සහ ඒ දේශනාව තමන්ගේ ජීවිතයට භාවිතා කරන තාක්කල් ධර්මයේ නැසින කාලයේදී කරන කියන කටයුතු සියල්ලම තමන්ගේ රුචිය පරිදි වූමනාව පරිදි තමන්ගේ හැකියාව මොන යම් වූ ආකාරයකින් හෝ ක්‍රියාත්මක කරගන්නට භවිතා කරගන්නටයි උත්සාහ කරන්නේ වෑයම් කරන්නේ ආරාධින්නේ. මේ ආකාර හිතක් තියෙන කෙනෙක් තමන්ගේ ශක්තිය තමන්ගේ දැනුම ඥානය නුවණ භාවිතා කරනවා තමන්ට උවමනා කරන ඉලක්කයට යන්නට. තමන්ට උවමනා කරන ඕනෑම දෙයක් කරලා තමන්ට ඕනෑ කරන ඕනෑම දෙයක් කරලා ඒ විදිහට ගත කරන ජීවිතයක ආපස්සට හැරිලා බැලුවොත් එහෙම ඒ ජීවිතේ නිරන්තරයෙන්ම තමන්ගේ උවමනාවල් පස්සේ හඹාගෙන යන හින්දා නිරන්තරයෙන්ම දුකටපත් වෙනවා, පීඩාවටපත් වෙනවා. බොහෝ වෙලාවට ඒ උවමනාව සන්තර්පණය කරගන්නට බාහිර කෙනාට වදහිංසා පමුණුවනවා නම්, කරදර පමුණුවනවා නම් ඒ කරන දේ තුල තියෙන මේ ජීවිතේදීම ලබා ගන්නට සිද්ධ වෙන දුක් වේදනාව භුක්ති විඳිනවා. ශාරීරික අපහසුතාවය, මානසික අපහසුතාවය භුක්ති විඳිනවා. ඒක බුදුරජාණන් වහන්සේ සමාන කරන්නේ යස ජාලිනී විසත්තිකා කියලා. හරියට ගිනි ගොඩක ජීවත් වෙනවා වගේ. තමන්ගේ උවමනාවල් එපාකම් කියලා කියන මේ කියන ඉලක්කය සම්පූර්ණ කරගන්න කෙලෙස් භාවිතා කරන කෙනා, කෙලෙස් ඇති කරගන්න, වැඩි කරගන්න, වැඩි දියුණු කරගන්න කෙනා, එයාගේ ජීවිතය තුළ
හැකි තරම් ප්‍රමාණයක් කෙලස් වර්ධනය කර ගන්නට කටයුතු කරනවා විනා ඒ දෙයින් නිදහස් වෙන්නේ මෙසේය ඒ නිදහස් වීමේ ප්‍රතිඵල මෙන්න මේකයි කියලා හඳුනාගන්නේ නැහැ තේරුම් බේරුම් ඇති කරගන්නේ නැහැ එහෙම ජීවත් වෙන්නේ නැහැ ඒක නිසා නිරන්තරයෙන්ම තමන්ගේ කෙලෙස් පසුපස හඹා යන හඳා තමන්ගේ හැකියාව යොදවලා ලෝකයට හැකි පමණ දුක ගිනල දෙන්න උත්සාහ කරන්න පුළුවන් ඒ තුල තියෙන අනිතු විපාකය නිරන්තරයෙන්ම භුක්ති විඳිනවා වැරදි විදිහට වචනේ භාවිතා කළොත් කේලාමය අරුස වචනේ හිස් වචනේ සහ බොරු වශයෙන් ඒ දෙයින් සමහර වෙලාවට හිතට නැගෙන්න පුළුවන් Taman ජයග්‍රහණය කළාය කියලා හිතන්නත් පුළුවන් නමුත් ඒ විදිහට ඒ වචනේ භාවිතා කළාට පස්සේ Tamanගේ හෘද සාක්ෂියේ ඉස්සරහා Taman හිත ගන්නට වුණාම ඒ හෘද සාක්ෂියේ තියෙන වැරද්දට දෙවියන් වහන්සේවත් සමාවක් දෙන්නේ නැහැ දෙයන්ට කරන්න දෙයක්වත් නැහැ මොකද මේ වැරද්ද Taman හිතාමතා කරපු දෙයක් ඉඳලා ඒ කරපු වැරද්දේ තියෙන අනිතු විපාකයේ Taman භුක්ති විඳිනවා මොකද Tamanගේ හෘද සාක්ෂියට Tamanට පිටුපාන්න බැරි හින්දා මේ සංසාර ජීවිතයක් ගත කරන ලෝකයා වචනය සංවර කරගත්තේ නැති වුණොත් ඒ වචනය තුලින් කොයිතරම්නම් ගින්දර හදාගනීද ඒ කතා බහ කරන වචනයක් ගානේ කොයිතරම්නම් අකුසල් ඇති කරගනීද කොයිතරම්නම් දුක් විපාක තමන්ගේ ජීවිතයට සකස් කරගනීද ඒ වෙනුවට හිතන එක තමයි බාහිරට මේ දුක දෙන්නේ කියලා නමුත් එහෙම කන්නේ ඒ වගේමයි කායිකව තමන් කරන ක්‍රියාවෙන් වැරදි විදිහේ ජීවිතයේ ගෙවන්න ඉගෙන කියාගත පුරුදු වෙච්ච චරිතය සන්තෝෂ වෙන්න පුළුවන් ඒ වැරද්ද කරලා හෝ වැරදි ක්‍රියාමාර්ගය කරලා නමුත් තමන්ගේ ලබාගත් ජයග්‍රහණයේ වැරද්දක් තුලිනුයි සිදු කරගත්තේ කියලා කියන මූලික දර්ශනය තමන්ගේ හිතේ තියෙනවා තමන් මේ දුන් තාක්කල් ඒ කෙනාට ඒ කියන මතකයෙන් නිදහස් වෙන්න බැරි වෙනවා ඒ කියන තමන්ගේ හිත තමන්ටම කෑ ගහලා බැනලා දෝෂාරෝපණය කරන බවෙන් නිදහස් වෙන්න බැරි වෙනවා ඒ කියන මතකයත් එක්කයි උදෑසන අවදිවෙන්න වෙන්නේ ජීවිතේ ගිනියන්ට වෙන්නේ ඒ කියන මතකයත් එක්කයි ජීවිතයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ කෑම කන්ට වෙන්නේ හුස්ම ගන්නට වෙන්නේ නිදා ගන්නට වෙන්නේ අවදි වෙන්නට වෙන්නේ තමන් ඒ කරපු අකුසල් වල තියෙන අකුසල් මතකය එකයි එයා ජීවත් වෙන්නේ මොන තාලෙකින් ඒ දේ යටපත් කරන්නට උත්සාහ කළත් හෘද සාක්ෂියෙන් කොහොමද හැංගෙන්නේ අපි තමන්ගේ හේවණල්ලෙන් තමන්ට හැංගෙන්න බැහැනේ ඒ වගේ තමයි කොහේ ගියත් තමන්ට ඒ කියන මතකය තමන්ගේ වැරද්දක් කළායි කියන මතකය තමන්ගේ අභිමුඛයට එනවා ඒක හරියට එන්න එන්න තමන්ගේ හුස්ම හිර කරන වගේ වෙනවා වැරදි විදිහට ජීවත් වෙච්ච ඒ ජීවිතයක් නම් ඒ ජීවිතයේදී තමන් සලසාගෙන තියෙන මොනවා හරි සප සම්පතක් තියෙනවා නම් ඒ දෙය භුක්ති විදින්ට හිත නොදෙන බවක් තියෙන්න පුළුවන් මොකද ඒ හැම එකක්ම බුදුහාමුදුරුවෝ දේශනා කරන හැටියට යස්ස ජාලිනී විසත්ති හරියට ගින්දර වගේ තේරෙන්නේ වතුර බෝතලයක් සීතල කරලා පානය කරන්නට උත්සාහ කළාට වතුර බෝතලේ තියෙන වතුර හිතේ තියෙන රත් වෙච්ච බවත් එක්ක අර වතුරේ තියෙන සීතල බවත් දැනගන්නට බැරි වෙන විදිහේ හිත සකස් වෙලා තියෙන්න පුළුවන් හේතුව මොකද්ද අකුසලයට බර වෙච්ච හින්දා ධර්මයේ ආපු නැති හින්දා ධර්මයේ පුරුදු නොකරපු හින්දා
මේ වගේ හිතකට තමයි පිනතුනේ බුදුරජාණන් වහන්සේ සාංශාරික අධ්‍යක්ීමත් එක්ක ධර්මයේ කියලා දෙන්නේ යහපත් වූ ඉගෙනීම උගන්වන්නේ යහපත් වූ දේශනාව කරන්නේ ඊට කලිනුත් ලෝකයාට තිබිලා තියෙනවා දේශනාවක් නමුත් ඒ දේ තුලින් යහපතට ගිනිහිල්ල නැහැ ඒකයි හැමදාම රත් වෙච්ච යකඩ ගිලින්ට උනේ පිච්චෙන්ට උනේ හුස්ම හිර කර ගන්නට උනේ ශෝකයෙන් යුතුව ජීවිතෙන් සිද්ධ උනේ හැබැයි ධර්මය හම්බ වුණාට පස්සේ එයා තේරුම් ගන්නවා එයාගේ වචනේ හිතින වැරද්ද එයා වචනේ භාවිතා කරන විදිහේ තියෙන වැරද්ද වචනේ භාවිතා කරන්නට යොදවා ගන්නා වූ මූල ධර්මයේ හිතින වැරද්ද අදහසෙහි අරමුණෙහි ඉලක්කයේ වැරද්ද තේරුම් ගන්නවා ඒ වැරද්ද දැකලා ඒ ආකාරයේ වැරද්දක් ඇති කරගන්නේ නැති විදිහට වචනේ භාවිතා කරන්න පටන් ගන්නවා මෙන්න මෙයා ධර්මානුකූල විදිහට ජීවත් වෙන්න ආරම්භ කළා හැබැයි මේ ආරම්භ කරපු සැනින් එයාගේ සම්පූර්ණ වැරද්ද ටික ඔක්කොම නැති වෙන්නේ නැහැ පරණ පුරුදුත් එක්ක ආපහු අර විදිහට කටයුතු කරන්නට වුණොත් හැබැයි කුසලයේ තුල ජීවත් වෙලා කුසලයේ සිදු කරලා ජීවත් වෙන ඒකාංශු මාත්‍ර මොහතකදී හෝ එයාගේ හිත නිවෙනවා හිත සැනසෙනවා සහනයටපත් වෙනවා සංසාරයේ මෙච්චර කාලයක් කරගෙන තිබිච්ච දුක හින්දා ජනිත වෙච්ච ලැබිච්ච අර පිච්චුන ගින්දර හිත ඒක තප්පරයකදී සිසිල් වෙලා යනවා සීතල වතුර වලට කරන්න බැරි වෙදී එක කුසල ක්‍රියාවකට කරන්න පුළුවන් වෙනවා මේ වගේමයි තමන්ගේ ක්‍රියාවත් මේ වගේමයි තමන්ගේ සිතත් එතකොට ධර්මය භාවිතා කරන කෙනා මේ කියන බුදුරජාණන් වහන්සේගේ සැනසීමේ මාර්ගය දැකපු කෙනා අහපු කෙනා ඒ කෙනාට හිතක් තියෙනවා නම් මේ දේ භාවිතා කරන්න යොදවා ගන්න ඒ අනුසරිසරන්න එයාගේ ජීවිතයට අප්‍රමාණ වෙච්ච සැනසීමක් නිදහසක් අත්කර ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ කතාවයි දාම්පදේ බුද්ධ වග්ගයේ දෙවෙනි ගාථා රත්නයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යස්ස ජාලිනී විසත්තිකා තණ්හානති කුහිච නේතවේ කවුරු හරි කෙනෙක් නැවත නැවත මේ සංසාරයේ දුක හදලා දෙන හරියට ගින්දර ගොඩවල් වගේ තියෙන තමන්ගේ ඕමනාය පාකම් කියලා කියාපු තෘෂ්ණාවෙන් නිදහස් වෙනවා ඒකින තෘෂ්ණාව ගලාගෙන ගියේ තමන්ගේ වචනේ වැරදි විදිහට භාවිතා කරපු හින්දා මොකද බලාපොරොත්තු වුණේ වචනේ වැරදි විදිහට භාවිතා කරන්න ඕන කියලායි ක්‍රියාව වැරදි විදිහට භාවිතා කරන්න ඕන කියන එකයි තණ්හා වුණේ සිතුවිල්ල වැරදි විදිහට භාවිතා කරන්න ඕන කියන එකයි තණ්හා වුණේ මේ දෙයින් නිදහස් වුණොත් එහෙම තං බුද්ධ මනන්ත ගෝචරං පුදං කියන පදේන නිසෙත මේ කියන විදිහේ බුදුරජාණන් වහන්සේගේ මාන්ත්‍රයකට ක්‍රමයකට තමන්ගේ ජීවිතය වූප කරගත්තා නම් ඒ කෙනාට දුකක් නැවතත් කොයින්ද කියලා යන්නේ ඒ කෙනාට දුකක් අටගන්න විදියක් නැහැ ඒකට හේතුව තමන්ගේ ඌමනායපාකම් කියන උගුලෙන් නිදහස් වෙලා බුදුරජාණන් වහන්සේ කියලා කියාපු ඒ උත්තමයාණන් වහන්සේව සරණ යන ඒ උත්තමයාණන් වහන්සේගේ ධර්මයේ සරණ යන ඒ ජීවිතේ තමන්ගේ ජීවිතයට පමුණුවාගත් සංඝරත්නය කියලා කියන මේ ධර්මයෙන් ප්‍රයෝජනේ ගත ඇතුන්ව සරණ යන කෙනෙක් බවට පත් වෙනවා බුදුරජාණන් වහන්සේ ආනුව කටයුතු කරනවා ධර්මයේහි කියලා දෙන විදිහට කටයුතු කරනවා ශ්‍රාවක සංඝරත්නය කටයුතු කරන ආකාරයට කටයුතු කරනවා මාර්ගඵල ලබව ශ්‍රාවක සංඝරත්නය කියාපු ආකාරයට කටයුතු කරනවා ඒ ආකාරයේ ජීවිතයක් රත්විච්ච පිච්චෙන හිත නිවි සනසාලනෝ ජිනං වන්දාමු ගෞතමෝ